මිහින්තලයේ රෝහලෙන් ලබාගත් ඖෂධ වරු දෙකක් ලබා දෙන විට දරුවන් ආසාත්මිකතාවට පත් වූ බව දෙමව්පියන් පවසනවා. මිහින්තලයේ රෝහලට ඇතුළත් කර දරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කරය වූ බවයි ඔවුන් පවසන්නේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ එසේ ලබා දී ඇති ඖෂධ වර්ග දෙක తాවකාලිකව නතර කර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට ඒ පිළිබඳ සැක කරනවයි අතුරු ආබාධ ඇති වෙලා තියෙන්නේ. පෙටිසලොන් කියන ඖෂධයට හෝ ඩොම්පෙඩෝන් කියන ඖෂධයට කියලා ඖෂධයකට අතුරු ආබාධ ඇතිවීම වෙන්න පුළුවන් සංසිද්ධියක්. හැම ඖෂධයකම අතුරු ආබාධ තියෙනවා. බටහිර ඖෂධ වේවා, ආයුර්වේද ඖෂධ වේවා, පාරම්පරික ඖෂධ වේවා, හැම ඖෂධයකම අතුරු ආබාධ තියෙන්න පුළුවන්. නමුත් අතුරු ආබාධ බහුලව ඇති වෙන්නේ නැහැ. ඇති වෙලා තියෙන අතුරු ආබාධ ඒ ඖෂධය නිසා හඳුනාගත් ඖෂධ අතුරු ආබාධද කියන එක අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම නම් ඒවා වැඩිපුර ප්‍රමාණයකින් නැති වෙලා නැත්නම් මේක ඇති විය හැකි තත්ත්වයක්, පිළිගත හැකි තත්ත්වයක්. නමුත් ඒවා එහෙම දැනට වාර්තා වෙලා පිළිගත් අතුරු ආබාධ නෙවෙයිද කියන එක අපි සලකා බලන්න ඕනේ. ඒ වගේම ඖෂධය පිළිබඳ අපි යම් පරීක්ෂාවන් කරලා බලනවා. ඉතින් මෙතනදී ඖෂධය මේ භාවිතය නවත්තන්න කිසිම හේතුවක් නැහැ. ඒ වගේ දෙයක් කරන්නේ ඉතා බරපතල අතුරු ආබාධයක් ඇතුළු විතරයි. සාමාන්‍යයෙන් අපි එදිනෙදා රෝහල් තුල එක එක ප්‍රමාණ වලින් දකින්න තත්ත්වයක්. යම් කිසි හේතුවක් හින්දා මේක මේ පිළිබඳ මාධ්‍යවල දෙඩි අවධානයක් යොමු වෙලා තියෙන බව අපිට පේනවා. නමුත් මේක ඊට කලිනුත් වරින් වර ඇස්පී තිබෙන තත්ත්වයක්. අපි මේ වගේ වාර්තා වුණාම මේ පිළිබඳ පරීක්ෂණ කළ අවශ්‍ය පියවර ගන්නවා.